හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුරේ නිල අස්වීමත් සමග මෙවන විට මෙරට අග්‍රාමාත්‍ය දුරේ හිස්ව පවතින අතර ඒ හේතුවෙන් කැබිනට් මණ්ඩලයක්ද ක්‍රියාත්මක වන්නේ නැහැ. එවැනි වටපිටාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යොත් වීමේ කොන්දේසියට යටත්ව අන්තර්වාර ආණ්ඩුවක අග්‍රාමාත්‍ය දුරේ භාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවති සමගි ජනබලවේගයේ ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණයකට පැමිණ තිබුණා. කෙසේ වෙතත් අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ විපක්ෂ නායකවරයා අතර පැවති සාකච්ඡාවේදී එම තීරණය වෙනසක් සිදුව තිබෙනවා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී ඇත්තේ නිශ්චිත අවම කාල සීමාවක් තුළ ඉවත්වීම ඇතුළු කරුණු හතරකට ජනාධිපතිවරයා එකඟ වන්නේ නම් පමණක් රටේ පාලනය භාර ගැනීමට තමන් සූදානම් බවටයි. පීතන තීරණය කරා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ යටතේ අපි ආණ්ඩුවක් භාර ගන්න අකමැති විත්‍ය සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රකාශ කළා. අපි එතුමාට කිව්වා නියමිත කාල සීමාවක් තුළ මේ පදවිය අතහරින බවට ඉස්සෙල්ලා ජනතාවට ප්‍රතිඥාවක් දෙන්න. අපි ලෑස්තිමින් රට භාර ගන්න. ඒ වගේම අපි පිහිටවන ආණ්ඩුවට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වය ජනාධිපතිවරයාට කිසිම ඇඟිලි ගැසීමක් කරන්න බැරි බවත් ඒ වගේම 21 වෙනි සංශෝධනය ඉතා ඉක්මනින් සම්මත කළ යුතු බවත් ඒ වගේම නියමිත සීමිත කාලයක් තුළදී ජනතාවගේ දැවන ප්‍රශ්නවලට විසඳුම් දීලා වහාම ඉතා ඉක්මනින් මැතිවරණයක් පවත්වලා ජනතාවගේ කැමැත්තෙන් පාර්ලිමේන්තුව පත් කළ යුතු බව අපි යෝජනා කරලා තියෙනවා. එතුමා ඒකට එකඟ වෙයිද? අපි බලමු එතුමාට අපි බොහොම අවම ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේ වන විට ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක මේ නිරත වෙනවා. එතුමාට ඕන විදිහට සාකච්ඡා කරන්න පුළුවන් නේ? තනි මන්ත්‍රීවරයෙක් විදිහට ඕන තීන්දුවක් එතුමාට ගන්න පුළුවන්. ඒක අපිට අදාළ නැහැ. ඔය ඉතින් මේ අග්‍රාමාත්‍ය ධූරයේ බාර ගන්න කිව්වට විධායක ජනාධිපති ධූරයේ තියෙනවනේ. ඒ ජනාධිපතිවරයා එක්ක කොහොමද අග්‍රාමාත්‍ය ධූරයේ බාරගෙන කටයුතු කරන්න කියන එක පිළිබඳව හරි සාකච්ඡාවක් තියෙන්න ඕන. නැත්තම් අපිට මේ 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 අපිට මේ තනතුරු තානාන්තර ගන්න ගිහිල්ලා අපිට ගෝඨාභයගේ ඔඩොක්කුවට වැටෙන්න බෑ. विश्वास प्रश्न मुहूर्ते बार गण मगे पौदी मत मगे उत्साह तत्व विनाडिया नास्तिक යම් කිසි තීරණයක් ගන්න ඕනේ ඉතින් එහෙම නැත්නම් පෞද්ගලික තීරණයක් ගන්නත් මම සූදානම් මේ අවස්ථාවේ දින්නේ. මොකද පෞද්ගලික තීරණ? මම ස්වාධීන වෙලා මේ එන කණ්ඩායමක් එක්ක මේ රට වෙනුවෙන් වැඩ කළා මට රාජ්‍ය ඡන්දය ඉල්ලුවත් එකේ නැතත් එකේ. ඒ දේ වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. මේ අතර රට තුල පවතින දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහා සංඝරත්නය අතර සාකච්ඡාවක් අද නාරාහෙන් පිට මහා සංඝ මූලස්ථානයේදී පැවැත්තුණා. එම සාකච්ඡාව අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු කොන්දේසියකින් තොරව අග්‍රාමාත්‍ය ධුරය බාරගෙන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ සඳහා සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බවයි. නමුත් ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් අද පස්වරුවේ කොළඹදී පැවති සාකච්ඡාවකින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ අගමැති ධුරය සඳහා නම් තුනක් යෝජනා කර ඇති බවයි. अभी विपक्षे समग साकस्थावी विपक्ष विशेषमेदान कुंदेशल आंडुअारणीम एगुलापिली बंद अभी हरियट वचने नमु रटट हितामत्म अवश्य मे विलावे අගමැති වරේක්සහ අමැති මණ්ඩලයක් පත් කිරීම. ඒ නිසා රටේ සෑමාංශයකම තියෙන කරුණු විරෝධතා ව්‍යාපාරයේ ඉන්න පිරිස්වල අදහස් ඒවා සියල්ලම සැලකිල්ලට අරගෙන අපි ජනාධිපතිතුමාට අපේ 53 කණ්ඩායමෙන් අපි නම් යවනවා අගමැතිවරයෙක් පත් කර ගැනීම සම්බන්ධයෙන්. දැන් අද මේ රැස්වීම වෙරිච්ච ගමන් දැන් අපි ජනාධිපතිතුමාට යවනවා මේ 53 කණ්ඩායමෙන් අපේ නම් මොනවද කියලා අපි යවනවා. කවුද නම් ඒක ඔබතුමාලට දැනගන්න පුළුවන්.